අද කාලේ ලොකුම ප්‍රශ්නේ තමයි බ්‍රහ්මචර්ය. ඒ කියන්නේ ඒක මම දැන් මම මෙහෙම කියනකොට කට්ටිය සමාකයි හිතෙන පුළුවන් ස්වාමීන් වහන්සේ මේ අපිට කියනවා කියලා. නෑ ස්වාමීන් වහන්සේ දඟලපු ඒවා තමයි අනිත්‍යයට කියන්නේ. එතකොට ඒක මේ ඒවත් හිතලා හිතලා මමත් මාගෙන හොයලා හොයලා කරපු දේ. මේ මං කියන කරුණු මට කවවරි කියලා තිබ්බනම් මම මීට වඩා ලොකු ගමනක් යනවා. ඉතින් මේ කාලේ කාලිනව තියෙන ප්‍රශ්නයක් ඉතින් මම සාමාන්‍යයෙන් කිව්වා අපේ දැන් දායක කටින සංවිධානය කරන අයටත් කිව්වා මෙහෙම එකක් කරන්න ඕනේ මේ වලින් වැලකිලා මෙහෙම පවිත්‍රව හිටපු දවස් ගාන මොන ටැග් එකක් කවර ලියා ගන්න තියාගන්න දවස් අද දෙකක්ද තුනක්ද කියලා මෙහෙම මම බැලුවක් මොකක් හරි ක්‍රමයක් මේ කට්ටිව මෙහෙම මේ මේන් මේකින් මේ නරක පුරුදු වලින් නරක ඉන්ඩල්ජන්ස් වලින් අයින් වෙන මේකක් මේවා කරන්න හැබැයි එතකොට ස්වාමීන් වහන්සේ මේගොල්ලන් සමහර බොරු කියන්න පටන් ගන්නේ කියලා ඒ කියන්නේ එහෙම නැත්තම් එන්නෙම නැතුයයි කියලා මම එතකොට හිතුවා මේකද தත්ත්වය මේ කාලේ අපි මේ වගේ தත්ත්වයකට ඇවිල්ලාද කියලා මොකද පින්වතුනි මේ ඕන දෙයක් මං කිව්වේ අර අර අමනුෂ්‍ය මේ වලින් අයින් වෙලා අපේ නරක පුරුදු අයින් කරන් ගියාම හදිසි අපි හොඳට බුදු ගුණයි ඒව දවස් දෙක තුනක් සතියක් කනකොට ඕජස් කියලා හැදෙනවා දැන් අර රාග ద్వේෂ සිතුවිලිත් එක්ක ඇඩ්‍රනලින් කියලා තියෙනවා අනිත් රාගෝලින් වෙනේවත් හැදෙනවා තව බය මේවා එනකොට නෙගටිව් ඉමෝෂන්ස් වලින් ඇඩ්‍රිනලින් තමයි කියන්නේ මං හිතන්නේ ඒවා හැදෙනවා එතකොට මේවා කන්ට්‍රෝල් කරන් ගියාමත් මොනවද හැදෙන්න දෙපේ එක මට්ටමකට කන්ට්‍රෝල් කරන් ගියාම බුදු ගුණයි මෛත්‍රියයි මේ සීල් රැකගෙන යනකොට කල් දවස් 3-4ක් යනකොට හැදෙනු මේවට කියන ඕජස් කියලා ඕජස් තේජස් කියලා කියනවා ඒ කියන්නේ ඒවා ආයුර්වේද ටර්ම් එකක් ඒ ඕජස් කියන එක ගොඩක් මුලේට ගියාම ඇත්තට මේ ඕජස් කියන වචනේ අපි සෝම සවිමංශයෙන් මගෙන් ගත්තා. සවිමංශෙත් එක දසාකච්ඡා කරනකොට ඔය මේ ගැන කියනකොට සවිමංශික හරි පුදුම අමුතු මේකක් තියෙනවා. මේ වෙලාවෙම පිකප් කරලා ඒක බනතදී සවිමංශ කිව්වා රින දැන් ධන ඒ කියන්නේ අර මොනවා හරි රින සබ්ස්ටන්ස් එකක් තියෙනෝනේ කියලා එහෙම කිව්වා මම කොහේ ඕජස් කියලා මම අහලා තියෙනවා Hindu යෝගමේවල. ඉතින් මේ එහෙම දෙයක් තියෙනවා. ඒක යනවා මොලේට. මොලේට ගියාම මේ මොලේ ඇරිච්ච නැති තැන් ඇරෙන්න පටන් ගන්නවා. ඒක ඇරුණම් පින්වතුනි සාමාන්‍ය ගොඩක් ඒක ඇරිච්ච කෙනාගේ මේ කඹුල් දිලිසෙන්න පටන් ගන්නවා නලල් දිලිසෙන්න පටන් ගන්නවා මේ අවුර එක ක්ලියර් වෙනවා එනර්ජයිස් වෙනවා මේ දිලිසෙනක නැති කරගන්න රකයි ඒක ඒක ශක්තියක් පවර් එකක් ඒ කියන්නේ දැන් ඒක ගොඩාක් වඩපු කෙනෙක් තමයි මොනවා හරි ලෝකේ කරන අය දැන් අහලා ඇති ස්වාමි විවේකানন্দ කියලා ඒ ස්වාමි විවේකানন্দ මහ අපේ අනගාරික ධර්මපාලතුමා ඒ ඔක්කොම එකට එක කාලයක තමයි පාර්ලිමන්ට් ඔෆ් රිලිජන්ස් මේකේ හම්බ වුනේ. ඒ හම්බෙච්ච වෙලාවේ අනගාරික ධර්මපාලතුමා යම් ප්‍රසිද්ධියක් දරුවා ඇත්තටම. දැන් අපි අනගාරික ධර්මපාලතුමා විතරයි දන්නේ. හැබැයි පොදුවේ බලනකොට ස්වාමි විවේකানন্দ කියන උත්තමයා පෙරම් පුරණ කෙනෙක් කියලා හිතනවා මට. එයා විශේෂ මේකක් දරුවා. අරවුරු 31යි. එයා සෙනග කොච්චරද ගානක් ඔඩිටෝරියම් එකේ චිකාගෝ වල එයාට කතා කරන්න එන්න හිතුන්නේ නැහැ සෙනග දැකලා. එයා ඔක්කොම ටොක්ස් දෙනකල් හිටියා. හැබැයි එයාට කියන්න යනකොට එයා වචන ලොකු කිව්වේ නැහැ සිස්ටර්ස් ඇන් බ්‍රදර්ස් ඔෆ් ඇමරිකා කියලා කියනවත් එක්කම මේ කී අර පත්‍ර රිපෝට්ස් වල ඒ කාලේ නැහැ මේ රෙකෝඩ් කරන්න ඒවා. පත්‍ර රිපෝට්ස් වල කියනවා ද පාර්ලිමන්ට් හස් ගෝන් මැඩ් කියලා. ඒ කියන්නේ මේක පිස්සු ගියා කිව්වා පාර්ලිමන්ට්. මිනිත්තු 5ක්ද කොයිද ඔක්කොම අපුඩි ගහනවා අපුඩි ගහනවා. තව තැන්වල කියනවා මේ රිපෝට්ස් වල තියෙනවා මොකද්ද මේ we pay tribute to something which we didn't know what it was. ඒ කියන්නේ ට්‍රිබියුට් කොම් වන්ද කියන එක. ඒගොල්ලන් සුද්දන්ගේ. එතකොට අපි දන්නේ මොකද්ද ඒක අපිට එහෙම වදින්න හිතනවා කියලා. ඒ කියන්නේ අපුඩි ගහන තමයි මේ වැඳීම. ඒක යාගින් පස්සේ ඇහුවා මොකද්ද ඔයගේ බලය? ඔයගේ මොන හරි බලයක් තිබ්බද මේ මොකද්ද මේ බලය කියලා ඇහුවා. එදා ඒ පස්සේ කාලේ ඉන්ටර්විව් කරනකොට එයා කියනවා ඒ යෝග ක්‍රමයේ තියනවා කියලා අවුරුදු 12ක් බ්‍රහ්මචර්ය රකින්නකොට ඒ කියන්නේ රකින්න ක්‍රමයක් කියලා කියන ඒගොල්ලන් රැක්ක කියලා ඒ කියන්නේ සිතුවිලි වලින්වත් සිතන්නේ කන්ට්‍රෝල් කරනවා thoughts උත් එනකොට මොන හරි මේ රාගය සම්බන්ධ සිතුවිලිත් අවුරුදු 12ක් කන්ට්‍රෝල් කරන් එනකොට බ්‍රේන් එකේ තියෙන එක පටලයක් ඇරෙනවා කියලා එයා කියනවා ඒ ඇරුණම විශේෂ මේ මොනවාද සුපර් බ්‍රේන් එකක් වැඩ කරන්න පටන් ගන්නවා කියලා අන්නේ පවිත්‍ර භාවයලු ඒ වෙලාවේ මෙහෙම ගියේ දැන් මම ඕක කියන්නේ ඔය මේකේ තියෙන බලය මේකේ තියෙන ආනිසංශ
එතකොට පින්වතුනි දැන් එයා එන්නේ දැන් ඕක හරි ඉන්ට්‍රෙස්ටිං දැන් අපේ ස්වාමීන් වහන්සේලා මේක වඩ아가ගෙන යනකොට හරිනම් මේ ශක්තිය එන්න ඕනේ අපිට මේක හැබැයි අපිට ක්‍රම දීලා තිනවා බුදුහාඳුර අද යුගයටත් මේවා එකින් එකට කොහොමද මේ මොනවාද ඒ කියන්නේ කන්ට්‍රෝල් කරන්න මගරින්ද බුදුහාඳුර ඒක හොඳටම තේරුම් ගන්න දීලා තියෙනවා ඒකයි අපේ භික්ෂුන් වහන්සේලාට දීලා තියෙනවා හැබැයි ඒක අපි භික්ෂුන් වහන්සේලා සමාජලට ඒක හරියටම අවදානින් නේ ඔය තියෙන ගරුකාපත්‍ය වල එනවා පරාජික එනවා සංඝාදිශේෂ කියලා එනවා දෙකක් එතකොට පරාජික නම් ඉවරයි සංඝාදිශේෂ නම් ඒකේ තියෙන රිකව වෙන විදියක් එතකොට මේ සංඝාදිශේෂ කියන ඒ හප්පත මම අර කිව්වේ ඒකේ තියෙන දෙවෙනි එක වගේ ඒ කියන්නේ ඕක මට විස්තර කරන්න පොඩ්ඩක් මේකයි ඒ අර MRI ස්කෑන් එකේ මෙඩිකල්ස් මේවල එනවා අර මං කිව්ව සත්වමලේ හොඳටම වෙලා ගන්නවා කියලා දැන් මේවා හරිනම් ගිහි කාලෙම මගරෙන්න ඕන දේවල් පින්වතුනි ඒක කවුද කියලා දෙන්නේ? අත කවුරුත් මේවා කියලා දෙන්නේ නැහැ පින්වතුනි. ගී කාලේ තිනවා කුමාර බ්‍රහ්මචර්යය කියලා. ඒක වචනෙත් අහලා තිනවද නැහැ. කුමාර බ්‍රහ්මචර්යය කියලා. අහලා තිනවද පින්වතුනි? අහලා තිනවා. ඒ කියන්නේ මම මේ දකුණු අප්‍රිකාවේ මීටර මේ හොයලා 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 ඇහුවට ඒකේ විස්තර මොකද්ද කියලා දන්නවද? ඒක දන්නේ නැහැ කවුරුත්. මොකද අද පින්වතුනි අපි යන්නේ අසුරික් අසුරික් සිවිලයිසේෂන් එකක. ඒ කියන්නේ දේව බ්‍රහ්ම මේ මොන ආර්ය ශිෂ්ටාචාරයක නෙමෙයි අසුරික්. මොකද මේ මේ මොනවාද මේ මොඩර්න් ශිෂ්ටාචාරයේ මුල් ගත්තොතින් විරෝචනා කියන අසුර නායකයන්ගෙන් එන මේ ශිෂ්ටාචාරයක්. ඒ අසුරයන්ගේ හැකියාව තමයි පංචභූතයන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ මේ මෙටීරියල් වර්ල්ඩ් එක. භෞතික ලෝකේ පාලනය කරන්න පුළුවන් දක්ෂතාවය. පින්වතුනි අපේ අයට ඒක නෑ පින්වතුනි අපේ අය පුරුදුලා තිනේ සිල් රකින්න ඒක වෙනම මේ ඩෙස්ටිනි එකක් අපේ එක මහා මේ උදාර එකක් හැබැයි අපි හිතනවා අපි මොඩයි කියලා අපේ මිනිස්සු අපිට සාමාන්‍ය හිතන්න බෑ ඉක්මනට දෙයක් කරන්න බෑ එහේ මොලේ අපිට ලැබිලා නෑ අපිට තියෙන අපිට දැන් මේ රාතන් වංශ කෙනෙක් ඉන්නවා කිව්වොත් මේවා කරන්න කිව්වොත් අපි දුවලෙයි ඒක තමයි අපේ කෝලිං එක ඒක අපි උරුම දේ පින්වතුනි අපි කවදා හරි නැගීටිනවා නම් ලෝකේ කවදා හරි ලොකු විශ්ව මේ සයන්ටිස්ට් කෙනෙක් බිහි වුණා කියලා ලංකාව කවදා ප්‍රසිද්ධ වෙන්නේ නැහැ ප්‍රසිද්ධ වෙනවා නම් වෙන්නේ මහත් උත්මේ කවුරු හරි පෙරම් පුරණ කෙනෙක් ඒ අය තමයි මේ මව් කුසවල වලට ඒ ඉහළ තලවල ඉඳන් පහළ වෙන්න තියෙන හොඳම ගෝචර මේ ඒරියා එක ඉතින් පින්වතුනි මේ මේ මයින්ඩ් එක මේ අර මං කිව්වේ සංගා ඒ දැන් ඒ යම් මේවා අපේ දැන් ඒ රාගේ පවා දේවල් වෙනවා අමනුෂ්‍යයන් ලං කරන් ලං වෙන විදිහට අමනුෂ්‍යයන් කරන දේවල් දැන් බුද්ධ කාලේ ඒක එක්කෙනාට දෙන්නටයි ඒ සමාජයේ වුනේ ඉතින් ඒක හැබැයි බුදුහාඳුර දැකලා වෙන්න ඕනේ ඔය විනය මේ පැනවුවා අනාගතයට මේ අද කාලේට විශේෂයෙන්ම එතකොට ඒක අඳුරගෙන බුදුහාඳුර ඉතින් දැන් මේකේ විස්තර සමාට ආරණ්‍ය වල හාමුදුරුව ටිකක් දන්නවා ඒකත් දැන් ඒක එහෙම ටික ටික කරගෙන යනවා ඒවට පිළියම් එහෙමම හැබැයි ඔතන නෙමෙයි ගිහි කාලෙම ওই දැනුම ඉස්කෝලවලින්වත් අපිට ලැබෙන්නේ නැහැ. ඉස්කෝලවල ලැබෙන්නේ අර මිෂනාරි වලින් ආව හැබැයි මිෂනාරිගේ මේ ඉස්කෝලේකුත් නෙමෙයි මේක ඇත්තටම තාක්ෂණයට උදව් වෙන්න අසුරයන්ගේ අයිඩියොලොජි එකට මේ ආත්මේ ජීවත් වෙලා මැරිලා යනවා විතරයි කියන මතය මුල් කරන් යන මේකට උදව් වෙන අධ්‍යාපන ක්‍රමයි ඒ වටපිටාවල්ලුයි දැනුම එන එකක් තමයි අපිට භුක්ති විඳින්න උනේ. හැබැයි වෙනම සසර පුරුද්දකට අපි මේව හොයාගෙන එනකොට තේරෙනවා මෙතන ඉතින් මේ මේ මොනවාද ඉතින් මේ බ්‍රහ්මචර්ය කියන එක වචනයක්වත් දන්නේ නැහැ මිසු විහිළු කරන අසුරයන් ඒකට. ඒක ඒගොල්ලන් විහිළු කරන එකක්. මේ මොනවාද මේ ගෑනු කට්ටිය කරන එකක් කියලා. ඒක ගෑනු කියන්නේ මේ මොනවාද ඒකට කියන්නේ පණක් නැති පණක් තියෙන කෙනෙක් තමයි මේක රකින්න පින්වතුනි. ඒ කියන්නේ කොන්දක් තියෙන කෙනෙක් මන් දන්නේ. ඉතින් මේකෙදි පින්වතුනි මේ හානි අරබන් අර ආනිසංශේ අරම තියෙනවා. අර වගේ බලයක් මේක තියෙනවා. අර වගේ රකින්න තියෙනවා. දැන් මේකෙදි අද කාලේ විශේෂයෙන්ම ඒක තමයි වයසක අය අතරටත් යනවා. මොකද ඒ කවුරුත් අස් කළා සුද්ධ කළා නැහැ. මේ බ්‍රහ්මචාරියේදී අපි දැන් මොනවාරි ඒක හේතුවක් නැතුව දැන් මම නම් කියන්නේ සාමාන්‍යයෙන් බැඳම වුණා. ඒ කියන්නේ බඳින මේ මොනවාද? ඇත්තටම මම කියන්නේ බඳින්න ඕනේ. ඒ කියන්නේ ඒක නැත්තම් මහන වෙන්න ඕනේ. බඳිනවා කියන්නේ මහන වෙනවා වගේ කියලා කියනවා බඳිපු අයට. ඒ කොයි වගේද? කොච්චර බෝරින් වුණත් එක්කෙනෙකුට අපි මෙයා වෙනවා. ඒ කියන්නේ ඒක පාලනය කරන්න අනිත් හිත දුවන් නැති වෙන්න තමයි
අපි එක්කෙනෙකුට ෆෝකස් කරන්නේ අපේ ජීවිතේ පින්වතුනි. ඒක මහා විශාල සීලයක්. ඒක පර්පස් එකක් තියෙනවා. ඒකටයි අපි මේ අර පැන පැන යන්න මේවා කරන්නේ. ඒතකොට කර්ම කෙරෙනවා ගොඩක්. අපි දුර්වල වෙනවා. අපි ආත්මය විනාශ වෙලා යනවා. හැබැයි අපි මෙහෙම ෆෝකස් කරන්න පුරුදු වෙනකොට මතක් වෙනවා මේ මගේ නෝනා ඉන්නවා. ඒතරම් මෙයා දිහා බලන්නෙත් නැහැ. මේවා කරන්නෙත් නැහැ. අන්න ඒක පාලනය වෙනවා මයින්ඩ් එක. මොකද ඒක එක සීලයක්. ඒක එක වටිනා මේකක් බැඳීම ඒක උදව් වෙනවා මේක මේවා කරන්න. ඊට පස්සේ බැඳලා ඇත්තටම මට දැන් තේරෙන ධර්මය අනුව ළමේ කම්පෙන්ට විතරයි මොකද ඊට එහා අපි මොනවාරි මිස්යූස් එකක් වෙනකොට ඒකේ රිපකෂන්ස් ඒකේ රිසල්ට්ස් විඳින්න වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒක එළියෙන් පේන ලක්ෂණ තමයි වයස යනකොට ෆෙදර් බ්‍රේන් කියලා කියන්නේ. නිකන් මේ අර නිකන් මොන පොඩි දෙයකට උනත් ගැස් වෙනවා. ඒක නිකන් එළියෙන් පේන ලක්ෂණ. හැබැයි අධ්‍යාත්මිකව මොනවා හානි වෙලා තියෙනවද? තන්නේ අද මේ යුගයේ මේක වෙනවා පින්වතුනි. එතකොට ඊට ඉස්සෙල්ලා ඕන දෙයක් අපි දැන් ඔය ඕක මට කියන්න අමාරුයි මේ මේ මනස එක එක අපේ නරක පුරුදුත් ඇති වෙලා තියෙනවා මේ රාගය සම්බන්ධව. ඒ කියන්නේ ඕන දෙයක් අපි හැංගිලා කරනවා නම් අපිට විනාශයක් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. මට මේක වචන වලින් කියන්න ටිකක් අමාරු වෙනවා. මොකද මේක ටිකක් සබ්බියනේ අසබ්. ඒ කියන්නේ එච්චර හරි නෑ. හැබැයි මේක මට කියන්න ඕනේ මගේ මෙසේජ් එක මේවා තමයි. ඒ කියන්නේ මාත් මට මං ගැන ස්ට්‍රගල් කරන් මේවා කරන් ගිය කරුණු ටිකක්. ඉතින් මේ වඳින් ඉස්සෙල්ලා වුණත් තමයි මේ සම්බන්ධ කුමාර බ්‍රහ්මචාරී කිව්වම ඒ බ්‍රහ්මචර්යාවේ තමන් සංවර වෙනවා. ඒ කියන්නේ තමන් දකිනවා ඒ රාගය කියන එකෙන් ගොඩක් ශක්තියක් නැති වෙනවා. ඒ ශක්තිය නැති කරන්නේ නැහැ. මොකද චිත්තේ මේ පාඩම් කරන්න, භාවනා කරන්න, හිත දියුණු කරන්න අවශ්‍යයි ලොකු ශක්තියක්. ඒ ශක්තිය හැම කෑමෝලින්වත් විටමින්ස් වලින්වත් ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ අර මේ සිතුවිල්ල කන්ට්‍රෝල් කරන එකෙන්. ඒ කියන්නේ ඒකට ඉඩ දෙන්නේ ඒක හානියක් කියලා ඒක මග අරිනවා. දැන් පින්වතුනි අද තියෙන යුගයත් එක බැලුවම ඉන්ටර්නෙට් වලින් ওই වටපිටාව යන තියෙන ගැටෙනවා වැඩි. දැන් මේ පින්වතුන්ලා ඉන්න පරිසරයේ වුණත් සෑහෙන දැන් මේ වගේ රටකට ආවම ලංකාවට වඩා අමාරුයි මං හිතනවා. මොකද මට මතක අනුව මේ රටේ අර ভাইබ්‍රේෂන්ස් ඔක්කොම වැඩ කරන්නේ මේ ඒ කියන්නේ අර අර විඳින පැත්තට. ඉතින් අඩු ගානේ මෙහෙ වුණත් තමන් දකින්න ඕනේ මේක දන්නවා මේ පොඩ්ඩක් හරි දැන් මං කිව්වේ ඇහෙන් දැක්කොතින් ඒවට ඉඩ දුන්නොතින් තමයි අර ඊළඟට පොඩ පොඩ දැන් මාරයට ඇඟිල්ලක් දුන්නාම අතබ ගන්නවා වගේ ඒ ඇඟිල්ල මුලට දෙන තැන කඩන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවර සීලයේම try කරනකොට තමට දවස් දෙකක් අර මේ මනස හැංගීම් මේවා control කරන් යන්න පුළුවන් ගමනක් වෙනවා. ඊට පස්සේ ඔක පුරුද්දත් එක අත්දැකීමුත් එක දවස් 6ක්. ඊට පස්සේ සතියක්. ඒතර පේයි තමගේ ලස්සනක් එන්න පටන් ගන්නවා.